ගස්කඩින් එන ගමන් ඉන්නේ. මෙන්න මෙතනින් කෙලින්ම ගියොත් නුවර එළිය උඩට හරවන්න ඕනේ මන්දාරන් නුවරට. කිලෝමීටර් 13ක් තියෙන්නේ. මේ පාරේ තමයි අපි යන්න ඕනේ. බලන්නකෝ. අපේ කට්ටියට පොඩි අකර දෙබ්බයක් වුණා යන ගමන් යන පාරේ අතරතුරේ. මරන්න වාහනේ වාහනේ ටයර් එකේ පොඩි අවුලක් ගියා. මේක හදනකන් අපේ කට්ටිය බලන් ඉන්න. 9th floor අපිත් එක්ක ඉන්නවා. 9th floor එක. අපේ චින්තක අයියා ඉන්නවා. real products එතකොට නිසාන්ත අයියා ඉන්නවා. ගහලේ business මල්ලා ඉන්නේ. ડોක්ටර් නම් අපේ ඩයිරෝ ඉන්නවා. ඔන්න අපේ අනිත් එක්ක නයිනවා මේ නිනා ටවුන් එකට කිලෝමීටර් 5ක් පයින් ගිහිල්ලා තමයි ඔය එන්නේ. මාවරෙන් එන්නේ. නබඩු අරගෙන ආවා. දැන් ඉතින් අපිට යන්න පුළුවන්. ඔය කෙනා අපේ ඉඳලා යන්න පුළුවන්. හලෝ විද්දි. අපි මන්දාරන් නුවර view point එකට ඇවිල්ලා තියෙන්නේ. බලන්නකො සුන්දරත්වය කොහොමද කියලා. අතෙන් මතය ඔන්න මම කෙලින් පේන පිදුරු තලාගල කඳ. බලන්නකො සුන්දරත්වය විලාව තුනම අතට ඇති. ඉර ඕම් බලන්න. ඉර නොපෙනී යන්න ඔන්න මෙන්න වගේ. බලන්ඩ පල්ලේ සාම්ප්‍රදායික විදියට මේ කොටන තැනක් තියෙනවා. මෙතන තක්කාලි වත්තක් තියෙනවා. තක්කාලි තියෙනවා. එතනින් එහා පැත්තෙන් තියෙනවා බෝවා. එතන එහා පැත්තේ ඩෑම්යක් වගේ හදලා තියෙනවා. උඩ එයින් එන ඔය හරස් කරලා අපි තවට යකුටට යන් එන. බලන්න අපි නවදින දැනට තව පොඩි දුරයි තියෙන්නේ. කිලෝමීටර් 5ක් විතර වගේ යන්න තියෙන්නේ. අපි ඒ ටිකක් තව යන්. ඒකට ඉස්සරහා තියෙන ඇතිනිය වලල්ලා. ඒකත් බලන්න කොන කොමාරි එකින්ද යන්. තව ටිකක් ඉස්සරහට යන් කොහෙනා. නන අපි මන්දාරන් නුවරට ආවා. අපි නවදින දැනට. ඉතින් ටිකක් දුර යන්න ඕනේ. මම මෙතනින් වාහනේම දාලා යම් මෙතන උඩට එන කට්ටිටිකන උඩට ගියා.
එන්න මේ පාරේ තමයි අපි යන්න ඕනේ. මීටර් 300ක් විතර වගේ උඩට යන්න තියෙනවා. පොඩි පාරක් තියෙන්නේ. බලන්න වටපිටාවේ සුන්දර බල්ල බලන්න. ගෝවා දාලා තියෙනවා. දාලා තියෙනවා එහෙනම් වතුර පාරක් එනවා උඩ. යැලෙන් එන්න ඕන වතුර පාර එන්නේ. ඉත මීදුමෙම දාලා එනවා. අවස්තෙන් ළඟ හින්දා. බලන්න කිව් එක එහෙම. මේ පඩිපෙළ දිගේ තමයි අපිට උඩටම යන්න වෙන්නේ. ඔය මේ වටෙන් පාරක් තියෙනවා ඊළඟටම එන්න. ඒ පාර පොඩ්ඩක් සවුතුයි. ඒකෙන් දා මේ අපේ කැම්පින් ඒ සයිට් එක කරන දම්ගයියත් කිව්වා මේ පාරෙන් එන්න එපා වාහනේ මෙහෙන් දාලා එන්න. මේ පාර හොඳටම තියෙනවා මේ පැත්තේ. ඉතින් චුට්ටක් උඩට නගින්න විතරයි තියෙන්නේ කියලා. හින්දා පිටින් යන අම්බරණෝ නැයි ලීස් වතුර. ලීස් තවන කම්බන. ඉතත සීතලත් එක්ක හොඳට එලවල් ටික හැදෙනවා. අර පාර දිගේ ආපුවම මෙන්න මෙතනින් උඩට යන්න තියෙනවා. මෙතන යන්න තියෙන පාර මෙතනින් උඩට යන්න තියෙන්නේ. පිට පොඩි අඩි පාර වගේ තමයි තියෙන්නේ පාර. බලන්න මෙතන බටු හදලා තියෙනවා. කී කැලෝළු හදලා තියෙනවා. ඉතින් මේ වටේ බටු වගාව තියෙනවා. මෙන්න බලන්න රටේ කඳු ටික ඔක්කොම මේදෙන් ගහලා යනවා. බලන්නකෝ වටේ view එක කොහොමද කියලා. ස්ටොප් එකට වතුර පාරකුත් ගලාගෙන එනවා. නගමී කට්ටියක් එනවා. රෝස පාටර් පෙන්නේ අපි නවතින තැන. රත්ත වගේ තියෙනවා. රත්ත බලන්නකෝ පැත්තේ ලස්සන view එකක් තියෙනවා. කටියා උඩට ගියාම තව view එක පේන්නේ. අපි තව ටිකක් එනවා උඩට යා. Thank you.
බලන්න ගොතන තියෙන ටීවී එකක්. ටීවී එකත් එක්ක විතර පොඩි දෙයක් තියලා කට්ටියට හොඳට කතා කර කර ඉඳ තියෙනවා. එතකොට මෙතන තියෙනවා තව රූම් එකක්. ලයිට් එක බලන්නකෝ. මෙතන එක රූම් එකක් තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා බාත්รูම් එක. සමන් ටැප් තියෙනවා. එන්න බාත්รูම් එකේ ෆෝම් 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 තියෙනවා. එන් තියෙනවා කුස්සිය. කුස්සිය කොහොම වෙදිද අපිට ඔයා ගන්න පුළුවන් එන්න. මෙතන දරලිපක් දා ගන්නත් පුළුවන්. මෙතන ගෑස් එකක් තියෙනවා. මෙතන පොඩි මේසයක් තියෙනවා. ඔන් ටිකක් තියා ගන්න පුළුවන් එන්න. එතකොට ෆ්‍රිජ් එකක් තියෙනවා. ඊට පස්සේ එහම තව ටිකක් නැවිලා සාලේ. මේක තමයි සාලේ. මෙතනත් තියෙනවා හොඳ ඇඳක් තියෙනවා. මෙතන ඩබල් ඇඳක් තියෙනවා. මෙතන ට්‍රිපල් ඇඳක් තියෙනවා. එතකොට බලන්නකෝ මෙතන view එක තේන. මෙන්න බලන්නකෝ view එක. මෙතන උදේට එහෙම ආර ලස්සනයි. ඉතින් ආයේ උදේ view එක එහෙම. මෙතන බලන්නකෝ view එක. ඔන්න බලන්න. තාත්‍රෝ මැතේන එකත් බලන්න යන්කෝ. හොම එතකොට මෙතන හොඳ කණ්ණාඩි මේසයක් තියෙනවා. මෙතන තව රූම් එකක් තියෙනවා. බලන්නකො මෙතන view එක. එතකොට තවත් රූම් එකක් තියෙනවා මේකේ. මේ බලන්න. ඒක තියෙනවා කාමර දෙවිගම් කරනවා මේ කළු කුමාරයා. අන්න ඉන්නයි. අන්න අපි මෙන්න අපේ රිසෝට් එක. රිසෝට් එකේ ආවා පොඩ්ඩ උඩට. වෙලාවත් දැන් 6ට විතර ඇති. බලන්න හොඳටම මන්දාරම් ගතිය තියෙනවා. හොඳටම මේ ඉර බෑගෙන ගිල්ලා වටේ මීදු මත හොඳටම සෙට් වෙලා. බලන්න ඔය හොඳට. බලන්න ඔය තියෙන කබරගල කන්ද. කබරගල කන්දත් එක්ක එතන මෙහා පැත්තේ ද මීදු මක් එම දාලා. මේ තමයි ඔයාලට පේන්නේ මේ මන්දාරම් නුවරට එන්න පුළුවන් තැන තමයි ඔය තියෙන්නේ. ඔය ඔතනින් මේ තැන්න වගේ තියෙන ඔතනින් තමයි එන්න පුළුවන්. අනිත් එක තැනකින්වත් එන්න බෑ. හැම තැනම තියෙන කඳු. කඳු වලින් වැහිලා ඊට පස්සේ තමයි ඔතනින් එන්න තියෙන්නේ. වෙන තැනක් නෑ එන්න. අර නිකන් පොඩි කාලේ කියවලා තියෙන අපේ සුරංගනා කතා. නිකන් කන්දකින් කඳු වලින් වට වෙච්ච හුදකලා වෙච්ච ගම්මාන ගාමක ඉඳලා එහෙම තියෙන කතා. අන්න ඒ වගේ නිකන් ඒ වගේ කතාවක් නිකන් මතක් වෙනවා වගේ. මේ මන්දාරම් නුවරට ආවට පස්සේ මම බලනවා තියෙන පල්ලෙන් තියෙන පාර. තියෙන මෙහෙම තියෙන පාර. අපි ආ පාර තමයි ඉස්සරහට හොම්ම ගිහලා මෙන්න මේ හරියේ විතර වගේ තමයි මන්දාරම් නුවර ටවුන් එක තියෙන්නේ. අපි යන් තව ටික උඩ තව කැම්පින් සයිට් එකේම හදන ගමන් එහෙම තියෙන්නේ කියලා කිව්වා. ඒකත් බලන්නත් එක්ක යන් තව ටික උඩට. කාපු ගමන් ආවේ හොඳනම් මහන්සි හොඳ කැමයක් තිබ්බ වත් එකත් එක්ක මහන්සියටත් එක්ක ඉතින් කෑවා. දැන් හරි හරි අමාරුයි. කාපු ටිකක් බහින්ඩත් එක්ක හරි
හැමතනම් වගේ තියෙන පොඩි පෙර ගැට පෙර. ඕම් බලන්නකෝ උඩට ආවට පස්සේ තියෙන්නේ හොඳ තේවත්තා. මේ තේවත්ත දිගේ තමයි මේ මෙතනින් ඇඬ තියෙන්නේ. ඔන්න ඔතනින් උඩට නැගලා මෙන්න මේ පාර තියෙනවා පොඩ පොඩ පොඩ. ඔන්න අපේ කට්ටිය උඩට යනවා. මම මෙහෙන් තමයි උඩට යන්න තියෙන්නේ. පිටියන් එන උඩට. පාරවල් තියෙනවා ඒවා හොයාගෙන යන්න ඕනේ. දැන් වටේම මීදුමේ වැහිලා තියෙන්නේ. ඒ මන්දාරන් නුවර මන්දාරන් ගතිය හොඳටම තියෙනවා මේ වෙලාවේ. බලන්නකො බලන්න වටේ කිසිම දෙයක් පේන්නේ නැහැ. වටේම මීදුමකින් වැහිලාම ගියා. ආව මහන්සිය කොයින් ගියාද දන්නේ. වැහිලා මීදුමෙන් වැහිලා පියම් එනන් තව ටිකක් ඉස්සරහට වම්ම. උඹ බලන්නකො වටේ විවේක උඩට ආවට පස්සේ තියෙන්නේ ඔතන පොඩි කොටේජ් දෙයක් හදනවා. තව හදන ගමන් ඉන්නේ. තට්ටු දෙකකට හදනවා. ඒකේ පල්ලේක නම් හදලා නැහැ. වටේ උඩ සම්පූර්ණ මිදිමේ වැහිලා මෙතන තමයි හදන එක නා ඉන්නේ. කොට මේ තියෙන්නේ ටේජ් එක. හම ලිප් පැත්තේ ජනේලි බලන්න. පැත්තෙන් ලොකු දොළ පාරක සද්දයක් ඇහෙනවා. හොඳට මේ පැත්තෙන් තමයි ඉර පායන්නේ. තමනම් ඉඳ නැහැ. කලාකුළුන ලාවට වගේ පේනවා. තමයි පිටුරු තලාගල පේන්නේ. පේනවද දන්නේ නැහැ. මෙන්න මේ හැදීම වගේ තියෙන අල්කන ටිකක් පිදුරු තලාගල කන්ද. අනිත් පැත්ත ව්‍යූ එක.
දැන් අපේ නැවතුන තැනට අයිබෝවන් කියලා යනවා පල්ලට වාහනයට මේ පාරිතම ආව අපි තියෙන වලත් මෙහෙ එනවා නම් අපේ ධම්මික අයව කනෙක් කරගෙන එන්න මං අපේ ඩිස්ක්‍රිප්ෂන් එකේ මෙතන නම්බර් එකයි දාන්නම්. සාමාන්‍යයෙන් යාලගේ තියෙන්නේ 3500 යානේ 10 දෙනෙක්ගේ පැකේජ් එකක් තියෙනවා. ආයේ තියෙනවා කපල් පැකේජ් එකක් තියෙනවා. ඒක සම්පූර්ණ ගේම දෙනවා කපල් එකට 10000යි. මම මේ කියන්නේ 2024 යන. අනිවාර්යයෙන්ම කියන්නේ එංග පැතිනවා නම් මෙතන ඉන්න හොඳ තැනක්. අනේ මේ හොඳට සලකනවා, හැම දෙයක්ම කරලා දෙනවා, මේ උදව් කරනවා. පැතිනවා නම් ඉල්ලා යන්න බලන්න. හොඳ view එකක් තියෙනවා හවස් එක උදේට. එම මේක rooms 3ක් තියෙනවා. ඊට පස්සේ වෙනම bed දෙකක් තියෙනවා. triple and double and double. එතකොට සාමාන්‍යයෙන් 12 දෙනෙකුට හොඳට සුවපහසුවට හොඳට නිදා ගන්න පුළුවන් වෙන්න හදලා තියෙනවා. හරි, එහෙනම් අපි යන් දැන් අපේ පළවෙනියටම දැන් අපි යන්න හදන්නේ කොළපතනැල්ලට. කොළපතනැල්ල මෙතනලා කිලෝමීටර් 5ක් වගේ තියෙනවා. මන්දාරන් නුවරට කිලෝමීටර් 3ක් තියෙනවා. මේ එනම් ඒ හරියට ගිහිල්ලා අයි වීඩියෝ එකක් ගන්න. අපි මන් කොළපතන ඇල්ලට ආවා. මෙන්න මෙතන තමයි ස්ථාන තියෙන්නේ වාහන ආපුවම පාකින් එක. මෙතන ඉඳලා කිලෝමීටරයක් තියෙනවා යන්න. පයින් යන්න තියෙන්නේ. තව ටිකට් ගන්න තැන තියෙන්නේ තව ටිකක් අතුලේ. බලන්න කොයි වගේ එහෙම තියෙනවද. පේන අපිට තලාගලත් පේනවා. මෙතන තියෙන මේ කන්දෙන් එහා පැත්තේ තමයි තියෙන්නේ. හරි, එන අපි යන් ඉස්සරහට එන. ඔන්න දිනන අපාර රොන්ඩු සනෝටේ මල්ටියක් එම් වවලා තියෙන. අත පොඩක් ක්ලයිමේට් එක ජොට්ටක් අවුල් හින්දා
කොළපතනැල්ලට විතරයි එතන යාගණ්ඩ වෙන්නේ. එතනින් උඩ දියලි ටිකට යන්න එපා කියලා කිය පොඩ්ඩක් විස්සන ගතියත් එක්ක වතුර ඒකත් එක්ක. ඒක හින්දා කොළපතනැල්ලට විතරක් ගිහිල්ලා එමු අද. බලන්නකො තියල්ලෙන් එන වතුර මේ තියෙන්නේ. පට ගහලා තියෙන්නේ කට්ටිය ගමේ කට්ටියේ බොණ්ඩ ගැනගොලන්ගේ අතුර අවශ්‍යතා සඳහා ගහපු බට තමා ඔය තියෙන්නේ. ලස්සන වතුර පාර තියෙන අපි ටිකට් ගන්න තැන මන්දාරන්නුවර සංරක්ෂණ මධ්‍යස්ථානය. තියට ඉඳලා හවස පහ වෙනකම් මේ කරලා තියෙන්නේ. ගුඩ් මෝනින්. යන්න බලන්න යන්න. ඔව්. කී දෙනෙක් යනවා? නමයක් යනවා අපි. ටිකට් කොහමද? ටිකට් ගන්න ඕනේ. එක්කෙනෙක්ට 75යි ටිකට් එක. ඔව්. නමයක් දෙන්න. බම්පරයක් තිබ්බා මේ කලින් පෙන්වන එක. එතන කියා කිව්වා කලින්ම සද්ද කරන්න නැතුව එතනින් එමීට යන්න කියලා. වැඩි අපි යාරට කරදරයක් කරන්න නැතුව අපි පාඩුවේ ආවා. ඒකින්ද ගුලුත් පාඩුවේ හිටියා. කටියත් යන තියෙනවා. මීටර් 500ක් වගේ යන්න තියෙනවා. පොඩි සීතල ගතියක් නම් තියෙනවා. මන්දාරංග තියෙනම් ඒ විදිහම තමයි. අන්න වන සංරක්ෂණකින් ගහලා තියෙන බෝඩ් එක. පිදුළු තරාගල රක්ෂිත සංරක්ෂණ වනාන්තරය. තිකම් බලන්නකෝ view එක කොහමද කියලා. මාරම ලස්සන විදිහක් කඩේ කටුම කඩුමන්ති මිදුවෙන් ගොට වෙලා පයි මේට් එකක් තියෙන හින්දා මහන්සි දැනෙන්නේ යන්න පුළුවන්. ඒ කට්ටියන මග නැවතිලා මං ඉති යනවා තනියම. සහෝදරයා පස්සෙන් එනවා. Thank you.
බලන්ඩ මෙච්චර ලස්සන මේ දිව්‍ය ලෝකයගෙන අපි ඉන්න. ශ්‍රී ලංකාව කියන්නේ තනි කරම දිව්‍ය ලෝකයක්, දියලි පාරාදීසිය. ගොඩක් ඇංගිච්ච තැන් දියලි ගොඩ ලස්සන තැන් තියෙනවා. සුපිරි නේද? රැස්සයින්ද වතුර හොඳට තියෙනවා. සෙනග කොහොම වෙයිද දන්නේ? අපි එද්දිනම් වාහන වන දෙකයි දෙකයි තිබ්බේ එතන සපාරේ ජීප් දෙක එක. තන්නේ තව උදේ හින්දා වට්ටි අඩු ඇති. ද ඊයේ පෙරේදා විතරයි මෙහෙට පායලා තියෙන්නේ. කලින් සතියම වැහැලා හින්දා සමහර විට කට්ටිය හොඳ බලාපොරොත්තු මේවා ඒගොල්ලෝ අයින් කරගන්න ඇති. පොළපතන ඇල්ල බැලුවා. දැන් අපි යන්න කියලා බැලුවේ. තව කට්ටිය කාවා. අපි එන යම් ගයිස්, ඔන්න අපි ආවා. දැන් මේ මන්දාරන්නුවර නාණ්ඩ තැනකට ආවේ. එතන කියන්නේ ගල්පාලම කියලා. මෙන්නයි ලොකේෂන් එක. මෙතන ඇවිල්ලා නාණ්ඩ පුළුවන් කට්ටියට. තා මෙතනින් පල්ලවේ මේ මේ දිය මේ වතුර පාර යන පාරෙම පල්ලෙ තියෙනවා තැනක්. ඒකට යන්න පුළුවන් මේ ජයවර්ධන බංගලෝ එක. ඒකට පොඩ්ඩක් පල්ලෙන් තියෙන පාරක්. අන්න ඒ පාරෙන් ගිහිල්ලත් එතන නාන්න පුළුවන්. නැත්තම් මෙතන නාන්න ඕනේ. අපි මෙතන නෑවේ මේ ඔය තියෙන්නේ. ඕම් ඔතන උඩ. උඩ හරිය තමයි නෑවේ. දැන් අපි නාලා හැම යන්න හදන්නේ ගෙදර. තියෙන්නේ මේක. හරි, එහෙනම් අපි ආයෙත් වීඩියෝ එකක් කරි හම්බෙමු. එතකන් ජය වේවා.